පටන් ගත්තා. ඒ කියන්නේ කොහොමද ඇත්තටම ඉංග්‍රීසියෙන් කතා කරන්නේ? බ්‍රෑන්ඩ් එකේ මම වාට කියලා දුන්නා. යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් නම් දැන්. I can teach English. මට ඉංග්‍රීසි ගන්න පුළුවන්. යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් වුණා නම් I could learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. Right? ඊට පස්සේ යම් කිසි ක්‍රියාවක් කළ යුතුයි කියනවා ඉංග්‍රීසි භාෂාවට. I must speak English. මම ඉංග්‍රීසියෙන් කතා කළා යුතුයි. අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවටම යම් ක්‍රියාවක් කරනවා නම් හොඳයි නිවැරදි කරන්න ඕන. බලාගන්න සිස්ටම් එක ඉංග්‍රීසි භාෂාවේ කරනවා නම් හොඳයි නිවැරදි කරන්න ඕන කියලා තුනගෙනවා. මෙන්න මේ should කියනවා. මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ use කරන්නේ should. Should එක ඕනෑම ක්‍රියාපදයක් ක්‍රියාපදයක් මොනවද කරන්නේ. මතක තියාගන්න මෙන්න මේ should වල යුතුයි කියන අර්ථයක් නැහැ. අපිට අර මේ වරද්දන්නේ නැහැ. should කියන්නේ යුතුයි නෙමෙයි. කරනවා නම් හොඳයි නිවැරදි කරන්න යුතුයි නම් must. උදාහරණයක් විදිහට ඔයගේ වෙනස තමයි. දැන් හිතන්න මගේ මල්ල ඉන්නේ ආමේ. එතකොට මම ඉන්නේ කැම්පස් එකේ. එතකොට මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා යුතුයි. එතකොට I must learn English. හැබැයි මගේ මල්ල ඉංග්‍රීසි හදා ගන්න නම් හොඳයි. හදා ගන්න මොන කවදාවත් නැහැ. අන්න එතකොට my brother should learn English. මගේ මල්ල ඉංග්‍රීසි හදා ගන්න නම් හොඳයි. අන්න ඒක වෙනස තමයි. must කියන්නේ යුතුයි, should කියන්නේ කරනවා නම් හොඳයි නැති කරන්න. right? අන්න ඒක. මොකද යා should කියන පදයක් දෙන්න ඕනේ අපි ආපදේ ප්‍රාපදේ වගේ ස්ටෝප් එක ගන්න තියෙන මෙන්න මෙතන. අයියාවත් සුට් සියාවත් සුට් වියාවත් සුට් ඒක වදින බහුවචන කීයක් නැහැ. සුට් කියන පදයක් එක්ක ඕනෑම ක්‍රියාපදයක් ක්‍රියාපදයේ යොමු වෙස් කරනවා යොමු කරනවා. දැන් ඉතනම මම ගෙදර යනවා නම් හොඳයි නැත්නම් ගෙදර යන්න ඕන නැත්නම් ගෙදර යනවා නිවැරදි. I should go. මෙන්න මෙතන ප්‍රශ්නයක් අහනවා. යන්න හොඳයිද කොහෙද? right? I should go. මම උදේ පාන්දරට නැගිටිනවා නම් හොඳයි නිවැරදි කොහොමද කියන්නේ? I should get up කරේ. අන්න එහෙම යම් කිසි ක්‍රියාවක් ඉංග්‍රීසි භාෂාවට කරනවා නම් හොඳයි නිවැරදි කරන්න ඕන කියලා කියනවා නම් ඉංග්‍රීසි භාෂාවේ රණ්ඩු කරන සිස්ටම් එක බලපම වේදේවා මෙන්න මේ should කියන පදයක් එක ක්‍රියාපදයේ දේශ රූප ගන්න තියෙන මතක තියාගන්න ඕන කාරණාවයි should කියන්නේ යුතුයි නේද? must තමයි යුතුයි, should කියන්නේ කරනවා නම් හොඳයි නිවැරදි කරන්න. වෙනස තමයි මම ඉංග්‍රීසි කතා කරලා යුතුයි must speak english. මගේ සහෝදරයා ඉන්නේ ආමේ කියනවා. එයා ඉංග්‍රීසි කතා කරන්න හොඳයි.